කිවි රෙඩි වෙන්න ෂයින් වෙන්න ඡන්දය ආසන ක්‍රමයට කැබිනට්ුවට යෝජනාවක්. ඒ අනුව සමානුපාතික ඡන්ද ක්‍රමයේ වෙනස්කොට ආසන මට්ටමින් මන්ත්‍රීන් තෝරාගත හැකි වෙන පරිදි පවත්නා මැතිවරණ ක්‍රමයේ සංශෝධනය කිරීමට අදාළ විශේෂ යෝජනාවක් හෙට සඳුදා පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඉතින් අධිකරණ බන්ධනාගාර සහ අනුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කරනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් පුවත්පතට වාර්තා වනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන විශේෂ කැබිනට් පත්‍රිකාව මගින් යෝජනා කර ඇත්තේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් 225 දෙනාගෙන් 160 දෙනෙකු අදාළ මැතිවරණ කොට්ටාශයේ ඡන්දදායකයන් විසින් ඍජුවම තෝරාපත් කරගත යුතු බවයි. ඉදිරි මන්ත්‍රීන් 65 දෙනා සමානුපාතික ඡන්ද ක්‍රමය අනුව ජාතික හෝ පළාත් මට්ටමින් තෝරාගත යුතු බවත් එහි සඳහන් වනවයි කියලා අද දේශීය පුවත්පත වාර්තා කරනවා. ඉතින් දැනට කලකට පෙර පක්ෂ නායකයන්ගේ මත විමසීමක් මේ සම්බන්ධයෙන් සිදු කරන ලද බවත් වැඩිදුරටත් අද දේශීය පුවත්පත සිහිපත් කර සිටිනවා. ඉතින් සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දීමෙන් පසුව ඇති හැකියාවට පමණක් පාර්ලිමේන්තුවේ දොරගුළු විවෘත වුණා. මොකද දැන් කොළඹ දිස්ත්‍රික්කයේ උදාහරණයක් විදිහට ගන්නවා නම් කොළඹ 1, 2, 3 තිබෙන ඔය අලුත් කඩේ ප්‍රදේශයේ සිට අවිස්සාවේල්ලේ කොන දක්වාම අතිවිශාල ඡන්ද බල ප්‍රදේශයක් ආවරණය වන පරිදි ඡන්ද අපේක්ෂකයෙකුට තමන්ගේ ඡන්ද සටන මෙහෙවන්නට වෙනවා. ඉතින් කෝටි ප්‍රකෝටි ගාණක් වියපැහැදම් කරන්නට නොහැකි කිසිදු අපේක්ෂකයෙකුට ඡන්දයකට ඉදිරිපත් වන්නට හැකියාවක් ඇත්තේ නැහැ. මනාප ක්‍රමය අනුව, සමානුපාතක නියෝජන ක්‍රමය අනුව. ඉතින් ඒ නිසා උගතුන්, බුද්ධිමතුන්, වියතුන්, රටට ආදරය කරන අය, වැදගත් පුද්ගලයන්, වෘත්තිකයන් ඔවුන් වෙනුවට සල්ලි විසික් කරන්නට පුළුවන් කුඩුකාරයන්, ජාවාරම්කාරයන්, වැලිගොඩ දාන අය, මැණික් ජාවාරම් කරන අය, ඊට පස්සේ නිදන් හාරන අය, මේ අයට තමයි ඡන්දවලට එන්නට හැකියාව ලැබුණේ. එහෙම නොවන අතලොස්සක් සිටින්නට පුළුවන්. ඉතින් සමානුපාතික ක්‍රමය අනිවාර්යෙන්ම වෙනස් විය යුතු බවට තමයි විද්වතුන් මේ මැතිවරණ ක්‍රමය පිළිබඳව ප්‍රාමාණිකයන් පවා සඳහන් කරන ලද්දේ. ඉතින් කේවල සහ සමානුපාතික ක්‍රමවල සංයෝජනයෙන් යුතු නව මැතිවරණ ක්‍රමයක් ගැන දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡා කරා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.